දිත්තේ දිත්තමත්තම් භවිස්සති. ඇහෙන් යමක් දැක්කොත් දැක්ක විතරයි. කනින් යමක් ඇහුවොත් සුතේ සුතමත්තම් භවිස්සති. යමක් කනින් ඇහුවොත් ඇහුණ විතරයි. මුතේ මුතමත්තම් භවිස්සති. යමක් දැනුනොත් දැනුණ විතරයි. නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒක දැනීම මාත්‍රයෙන්ම අවසන් කරන්න. විඥානී විඥානමත්තම් භවිස්සති. යමක් හිතුනොත් ඒක සිතුවිල්ලකින් අවසන් කරන්න. හිතුණා විතරයි. මේ විදිහට ඔබට මේ ආයතන ඔස්සේ එන අරමුණු එතනම අතහරින්න පුළුවන් නම් ඔබ එතන පිහිටන්නේ නැහැ. වෙන තැනකත් නැහැ, ඒ අතරත් නැහැ. ඔබ පිරිනිවන් පාන. ඔන්න ඕකයි මේ ධර්ම කොටස. හැබැයි මේක මෙහෙම කියූ පමණින් තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න තරම් අපේ නුවණ වැඩිලා නැහැ. සමහර වෙලාවට මේ බණහන ඔබට මේ කරුණ පමණක් කිව්වොත් මේ මොකක්ද මේ කියලා හිතෙන්න පුළුවන්. කොහොමද ඔබ තේරුම් ගන්නෙ? මොකක්ද මේ? මේක නම් අපිට තේරෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. පින්වතුනි, මේ සම්බුද්ධ ශාසනය තුල සමහර ශ්‍රාවකයෝ උග්ගටි තඤ්ඤේ යයි කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න තරම් සසරේ කල්ප ගණන් නුවණ වඩපු, ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගත් අය. ඒ අයට එක ගාථාවක් ඇති. බුදුරජාණන් වහන්සේ හකුලවල දේශනා කරන පුංචි බණ පදයක් විස්තර ඇතුව වටහාගෙන සම්පූර්ණයෙන්ම ධර්ම අවබෝධය ලබලා කෙලෙසුන්ගෙන් මිදෙන්න ඒ කෙටි ධර්මාවාදය ප්‍රයෝජනවත් වන අය මේ සම්බුද්ධ ශාසනය ඉඳලා තියෙනවා. ඒ අය අපි ධර්මයේ හඳුන්වන්නේ උග්ගටි තඤ්ඤ පුද්ගලයෝ හැටියට. ඊළඟට සමහර අය ඉන්නවා සසරේ අර උග්ගටි තඤ්ඤ කෙනා තරම්ම ප්‍රඥා ඉන්ද්‍රිය ඉහළට බලවත් කරගෙන නැහැ. හැබැයි සසරේ බොහෝ කාලයක් පාරමී පුරලා, නුවණ වඩලා, ප්‍රඥාව යම් මට්ටමකට දියුණු අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැනි අයට දීර්ඝ වශයෙන් ඉන්ද්‍රිය ධර්ම දිහා බලමින් ඒවා වැඩෙන විදිහට දීර්ඝ වශයෙන් දහම් දේශනවා. ඒ දීර්ඝ දේශනාව අවසන් වෙනකොට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා, ප්‍රඥාව සම්පූර්ණ වෙලා, ඒ දීර්ඝ දේශනාව අවසන් වෙනකොට මාර්ගඵල ලබලා නිවන් අවබෝධ කරගන්න ශ්‍රාවකයෝ මේ සම්බුද්ධ ශාසනය ඉඳලා තියෙනවා. ඒ අයට අපි කියනවා විපටි තඤ්ඤෝ පුද්ගලයෝ කියලා. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා, ඒ අයටත් මාර්ගඵල ලබන්න පුළුවන්. හැබැයි ඇසූ පමණින් වටහා ගන්න නුවණ නැහැ. දීර්ඝ දේශනාවක් විස්තර ඇතු ඇසූ පමණින් එහෙම තේරුම් ගන්න නුවණක් නැහැ. ඒ අය කාලයක් මේ ධර්මයේ පුරුදු කළ යුතුයි. කාලයක් බණහන් ඕනේ සුතා. ඇසූ ධර්මයේ හොඳට ධාරණය කර ගන්න ඕනේ දතා. නිතර නිතර අහපු ධර්ම කරුණු වචනේ පුරුදු කරන්න ඕනේ වචසා පරිචිතා. නුවණින් නිතර ධර්ම කරුණු මෙනෙහි කර කර ගලපමින් යෝනිසෝ මානසිකාර යෙදමින් මනසානුපෙක්කිතා. තමන්ගේ නුවණින් විමස විමස තමා තුළින් ධර්මයේ බලන්න ඕන කාලයක් තිස්සේ. අන්න එතකොට තමන්ගේ නුවණ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා, දිට්ඨියා සුප්පටි විද්දා තමා තුළින්ම මේ ධර්මය අවබෝධ කරගන්න මට්ටමට නුවණ ටික ටික වැඩිලා ධර්ම අවබෝධය ලබනවා. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ නෙය්‍ය කියන පුද්ගලයා. එනිසා මේ බණක් ඇසූ පමණින් ඔබ හිතන්න එපා, ඇයි එයාට පුළුවන් වුණා නම් කෝ ඉතින් මමත් ඇහුවනේ, ඒ ගාථාවනේ මාත් ඇහුවේ, කෝ මට අවබෝධ වුණා. සමහර කෙනෙක් මේ දීර්ඝ සංසාර ගමනේ නුවණ වැඩිච්ච හැටි තේරුම් ගන්න බැරි වීම නිසාම එක්ක ධර්මයේ වැරදි ඇති. නැත්නම් මමත් කෝ අහනවා, අපි ඔච්චර බණ අහනවා, කෝ අපිට අවබෝධ වුණා කියලා ධර්මයේ ගැන සැක කරන්න පටන් ගන්නවා. පින්වතුනි, අපේ සංසාරික
නුවණ පාරමී ධර්ම ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ආකාරය ඒක ඔබට මට අපි කාටවත් පිටින් බලලා මේ සාමාන්‍ය පුද්ගලයෝ දිහා මනින්න පුළුවන්කමක් නැහැ. ඒ නුවණ පිහිටන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානේ. කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවයේ දකින නුවණ කෙනෙක් තුල තියෙන මාර්ගඵල ලැබීමේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාව කුසලතාව සංසාර පින ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ආකාරයේ දකින නුවණ පිහිටන්නේ බුදු කෙනෙක් තුල පමණයි.